Skills Sri Lanka. Hi everyone. Skills Sri Lanka is rahanta dua daru aadren piliganawa. Ada api handle inne mechatronic kanshe vidyagare thura. Then gisathi paadamata adala karunu e wageema gisathi api prayogika parikshana රාශියක් සිදු කරා. මේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී දුවදරුව ඉගෙන ගත්තා ආසන්න සංවේදක භාවිත කරන ආකාරය. ඒ වගේම දරුවෝ දන්නවා ආසන්න සංවේදක මගින් මොනවද සිදු කරන කාර්යයන් කියලා. දරුවනේ දැන් දරුවට ලොකු කුතුහලයක් ඇති මේ මොනවද මේ මගේ යවට තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙකාට්‍රොනික් ට්‍රේනර් පැනල් එකක්. මෙකාට්‍රොනික් තාක්ෂණය කර්මාන්තායතනවලදී යොදා ගන්න ආකාරය ගැන සරලව දුවදරුවන්ට විස්තර කිරීමට තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දරුවනේ ඊ සතියේ ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි කතා කරා ආසන්න සංවේදක යොදා ගන්න ආකාරය ගැන. මම ආසන්න සංවේදකය භාවිත කරලා කුඩා මෝටරයක් ක්‍රියාත්මක කළා. එම ආසන්න සංවේදක පිළිබඳව එම ආසන්න සංවේදක කොහොමද කර්මාන්තශාලාවේ භාවිත කරන්නේ කර්මාන්තශාලාවේ භාවිත කරන අවස්ථාව මොනවද කියලා තමයි අද මේ විද්‍යාගාරයේ කෙරෙන පරීක්ෂණය වල අභිමතාර්ථය වෙන්නේ. ඒ වගේම දරුවනේ අද විද්‍යාගාරයේ පරීක්ෂණ වලට මේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අපි භාවිත කරනවා වායු පීඩන තාක්ෂණය. වායු පීඩන තාක්ෂණය කියන්නේ මෙකාට්‍රොනික් ශිල්පීය හදාරන දරුවෙක් දැනගන්න ඕන අත්‍යවශ්‍ය දෙයක්. දැන් මෙකාට්‍රොනික් තාක්ෂණය කියන්නේ දරුවනේ විදුලි, ඉලෙක්ට්‍රොනික, වායු පීඩන, වශයෙන් මෙකැනිකල්, ඒ වගේ කම්පියුටර්. දැන් මේ වගේ අංශ රාශියක් එකතු වෙලා තමයි මෙකාට්‍රොනික් තාක්ෂණය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් වායු පීඩන තාක්ෂණය ඒක ඉතා වැදගත්. මොකද දරුවනේ දැන් අපි ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් ගැන සලකා බැලුවොත් ආහාර නිෂ්පාදන යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය දැන් ක්‍රියාකාරී පසු විපරවක් කරොත් මෙම යන්ත්‍රයේ තියෙන මල කඩ කැපිලි ඒ වගේම ඔයිල් ද්‍රව්‍ය ආහාරවල තැවරුනොත් ආහාර විෂ වෙන්න පුළුවන් ආහාර නරක් වෙන්න පුළුවන්. එඹට නිසා දරුවනේ අපි ආහාර වැනි නිෂ්පාදන ක්‍රියාවලියට වායු පීඩන ශිල්පය යොදා ගන්නවා. ඒතර මේ යන්ත්‍රයේ සීලම ක්‍රියාත්මක වීම සිදු කරන්නේ වායු පීඩනය මගින්. ඒතර වායු පීඩන ශිල්පය පිළිබඳව අපි අලුත් වැඩසටහනකින් අලුත් ගුරුවරයෙක් සමග ලබන සතිය සම්බන්ධ වෙනවා. දරුවෝ ඉතා කුතුහලයෙන් ඉඳීවි ඒක දැනගන්න. අද අපි වායු පීඩන ශිල්පය යොදාගෙන මෙම යන්ත්‍රයේ ක්‍රියාත්මක ආකාරය බලමු. දරුවනේ මේ තියෙන්නේ මෙකාට්‍රොනික් ට්‍රේනර් පැනල් එකක්. මේ මෙකාට්‍රොනික් පැනල් එකේ පැනල් එකට කිසියම් දත්ත ටිකක් ලබා දීලා තියෙනවා. මේ දත්ත ගබඩා කරලා තියෙනවා. එම දත්ත අනුව තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න දත්ත ලබා දීලා තියෙනවා. ඒ කොටසට කියනවා PLC කියලා. Programmable Logic Control එකක් තියෙනවා. මේ Programmable Logic Control එකේ තියෙන දත්ත අනුව මෙම යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දරුවනේ මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම සටහනක් මගින් අපි දක්වනවා. මෙම සටහනේ තියෙන කුඩා LED බල්බ වගින් යන්ත්‍රය මොන වගේ අවස්ථාවකද තියෙන්නේ මේ යන්ත්‍රයට අදාළ සෙන්සර්ස් සංවේදක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා දෙනවා. දැන් දරුවෝ මීට වඩා කියන්නේ දැන් දරුවෝ ඉන්න තත්ත්වයට වඩා උසස් අධ්‍යාපනය ලබන්න විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඒ වගේම කාර්මික අධ්‍යාපන ආයතන වලට ගියාම උසස් අධ්‍යාපනයේ දරුවෝ තේරුම් ගනීවි අපේ යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය අපිට තිරයක් මගින් නරඹන්න පුළුවන්. මේ ක්‍රමයට කියනවා ස්කාඩා කියලා. ඒතකොට දැනටත් ලංකාව ස්කාඩා පද්ධතිය වලින් ක්‍රියාත්මක වන ලොකු යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒකේ කුඩා ආකෘතියක් තමයි දරුවට මේ තියෙන්නේ. මේ ස්කාඩා එකක් නෙමෙයි. නමුත් මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම මෙන්න මේ රූප සටහන මගින් දක්වනවා. ඒ වගේම දරුවනේ මෙම යන්ත්‍රයේ තියෙනවා
සංවේදක තියෙනවා ඒ වගේම වායු පින්න වායුව මගින් ක්‍රියාත්මක කරන පිස්ටන්ස් තියෙනවා ඒ කියන්නේ වායුව මගින් තමයි මේ උපාංගය එහාට මෙහාට කරන්නේ දරුවනේ දැන් මේ යන්ත්‍රයේ මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම ගැන කෙටි හැඳින්වීමක් කරොත් මෙන්න මේ උපාංගයේ තියෙනවා කිසියම් ද්‍රව්‍යයන් ටිකක් මේ මේ ද්‍රව්‍යයන් මේ වගේ රවුම් ප්ලාස්ටික් කැබලි දැන් අපි සලකමු මේ ප්ලාස්ටික් කැබලි කිසියම් යන්ත්‍රයක නිෂ්පාදනයක් කියලා කිසියම් යන්ත්‍රයක නිෂ්පාදනයක් මේකේ අවසාන ප්‍රතිඵලයේ විදියට මේ කොටස විදලා ලබා ගන්න ඕනේ විදපු මේ වගේ යන්ත්‍ර කොටසක් තමයි අපිට ලබා ගන්න ඕන. ඒතර මේ යන්ත්‍රය අපි ක්‍රියාත්මක කරන්නේ ඔයදී. හැබැයි මේ යන්ත්‍රයෙන් කරන තවත් ක්‍රියාවලියක් තියෙනවා යකඩ මිශ්‍රිත කොටසක් යන්ත්‍රයේ තිබ්බොත් ඒවා අයින් කරන එක. කොහොමද දරුවනේ යකඩ මිශ්‍රිත කොටස් අපි හඳුනාගන්නේ? අපි ගිය සතියේ කතා කරා සංවේදක පිළිබඳව. සංවේදක අපි භාවිත කරන ආකාරයත් අධ්‍යයනය කරා. අපිට යකඩ මිශ්‍රිත සංවේදකය හඳුනා ගන්න තියෙන්නේ ප්‍රේරක ආසන්න සංවේදක මගින්. දරුවනේ මෙතන සංවේදක තුනක් තියෙනවා. මෙම සංවේදක තුනේදී අපි භාවිත කරලා තියෙනවා ප්‍රේරක සංවේදකයක්, දාරිත්‍රක සංවේදකයක් සහ ප්‍රකාශ විද්‍යුත් සංවේදකයක්. එතකොට මේ සංවේදක යොදා ගන්න අවස්ථාව ගැන දරුවෝ දන්නවා. ප්‍රේරක සංවේදකයක් මගින් යකඩ අඳුර ගන්න, දාරිත්‍රක සංවේදකයක් මගින් උපාංගයක් අඳුර ගන්න, ඒ වගේම ප්‍රකාශ විද්‍යුත් සංවේදකයක් මගින් වැඩි දුර ප්‍රමාණයක තියෙන උපාංගයක් අඳුර ගන්න. තවත් දරුවනේ කුඩා ප්‍රකාශ විද්‍යුත් සංවේදකයක් මම ස්ථානයේ සවි කරලා තියෙනවා. මේ ස්ථානයේ තියෙන කුඩා ප්‍රකාශ විද්‍යුත් සංවේදකයේ වගේ මම උපාංගයේ කියන්නේ මේ මැෂින් එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙන බව නිරීක්ෂණය කරනවා. මම උපාංගයේ මෙන්න මේ කොටසේ අමුද්‍රව්‍ය නොතිබ්බොත් මම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒතර මේම යන්ත්‍රය සම්පූර්ණ ස්වයංක්‍රීය කරන යන්ත්‍රයක්. වායු පීඩන ශිල්පය සහ PLC ප්‍රෝග්‍රෑමින්ග් එක. ඒ කියන්නේ දස්යක් ගබඩා කරලා තියෙන දස්යක් මත වායු පීඩන ශිල්පය මගින් ක්‍රියාත්මක කරන සම්පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රයක් තමයි මේ තියෙන්නේ. දරුවනේ දැන් මේ කුඩා දිගටි බට වගේ උපාංග තුනක් තියෙනවා. මේ උපාංග තුන වායු මගින් ක්‍රියාත්මක කරන පිස්ටන් තුනක්. දැන් දරුවෝ දැකලා ඇති JCB යන්ත්‍රය. JCB යන්ත්‍රකින් පොළව කඩින අවස්ථාවලදී හයිඩ්‍රොලික් පිස්ටන්ස් මගින් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒත් මම දැකලා තියෙනවා සමහර දරුවන්ගේ නිර්මාණවලදී මේ පිස්ටන් පොඩි සිරින්ජර්ස් යොදාගෙන මේ වගේ උපාංග හදලා තියෙනවා. JCB වෙන උපාංග දරුවෝ නිර්මාණය කරලා තියෙනවා පොඩි පිස්ටන් යොදාගෙන. ඉතින් දරුවෝනේ මේ ඇත්තටම නියම විදියට යන්ත්‍රාගාරයක එහෙම නැත්නම් කර්මාන්ශාලාවක භාවිතාවන වායු පීඩනය මගින් ක්‍රියාත්මක කුඩා පිස්ටන් තිබෙන්නේ. දැන් මේ යන්ත්‍රය අතරම ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට. මෙම කොටසේ කිසියම් අමුද්‍රව්‍යයක් තිබ්බොත් ප්‍රකාශ විද්‍යුත් සංවේදකයේ මගින් එම අමුද්‍රව්‍ය අඳුර ගන්නවා. එම අමුද්‍රව්‍ය අඳුරගෙන මේ ඉදිරිපසින් පෙනෙන පිස්ටනේ මගින් ඒ ඉදිරියට තල්ලු කරලා දෙනවා. තල්ලු කළා ඉස්සරහට දුන්නම තව වේදිකාවට උපාංග කොටස තල්විල එනවා. එහිදී කරන්නේ මෙම කුඩා මෝටරය මගින් මේ තියෙන කුඩා විදුම් යන්ත්‍රයක් මෙම විදුම් යන්ත්‍රය මගින් එම කොටස සිදුරු කරනවා. එම කොටස සිදුරු කරලා මෙම යන්ත්‍රය ඉහළට ගෙවහම මගේ දකුණු අත පසින් තියෙන පිස්ටනය මගින් එම කොටස කන්වෙයා බෙල්ට් එකට මේ කන්වෙයා බෙල්ට් එකක් පාවිච්චි කරනවා මිනිස් ශ්‍රමය රහිතව යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගන්න. දැන් මේ කුඩා කන්වෙයා බෙල්ට් එකක් තියෙන නමුත් කර්මාන්තායතනවල විශාල කන්වෙයා බෙල්ට්. ඒ කියන්නේ ද්‍රව්‍ය රැගෙන යන විශාල බෙල්ට් තියෙනවා. නමුත් මේ අපි භාවිත කරන්නේ කුඩා අනුරුවක්. මෙම ඇත්තර මේ ක්‍රියාත්මකයි. මෙම බෙල්ට් එකට තල්ලු වෙන කොටස බෙල්ට් එක මගින් අවසාන නිෂ්පාදනයේ අවසානයේ දක්වා රැගෙන යනවා. මෙම රැගෙන යන්නේ අපි කලින් ඉගෙන ගත්ත මේ සෙන්සර්ස් තුන හරහා. මේ සෙන්සර්ස් වලදී
යකඩ අතුර ගන්නවා මොන හරි ද්‍රව්‍යයක් තියෙන බව අතුර ගන්නවා දැන් අපේ ප්‍රතිපලයට යකඩ මිශ්‍රිත මොන හරි තිබ්බොත් ඒක අපි අයින් කරනවා මේ යන්ත්‍රය මගින් යකඩ මිශ්‍රිත උපාංගයක් තිබ්බොත් අවසාන ප්‍රතිපලට එකතු වෙන නොදී ඒව අයින් කරනවා ත්‍රේ සඳහා මෙන්න මෙතන මේ ස්ථානයේ තියෙන පිස්ටනේ ක්‍රියාත්මක වෙනවා යකඩ තියෙන බව අඳුර ගත්තොත් මේ තියෙන ආසන සංවේදකයේ යකඩ තියෙන බව අඳුර ගත්තොත් එම කොටස ඉදිරියට තල්ලු කරලා අයින් කරලා දානවා හොඳයි දරුවනේ අපි මෙම යන්ත්‍රයේ ක්‍රියාවලිය ගැන සරල අවබෝධයක් ලබා ගත්තා අපි දැන් බලමු මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරලා මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කුමක්ද කියලා දරුවන්ට පේනවා ඇති කොටසක් ඉදිරියට ආවා අතර මෙම කොටස යකඩ කොටස ඒ යකඩේ අතුර ගත්ත ගමන් යන්ත්‍රය කරේ එම කොටස ඉදිරියට තල්ලු කළ දැම්මා දැන් මේ නිල් පාට සහ කළු පාට කොටස් පාස්ටික් කොටස් මේවා යකඩ අන්තර්ගත නැහැ ඒ මොනිසා ඒවා අවසාන ප්‍රතිපලයට එකතු වෙන්නේ අන්තයේ ඉඩහත් දරුවට පේනවා ඇති මේ මම පෙන්වන කොටස විදුම් යන්ත්‍රයක් තියෙනවා මේ විදුම් යන්ත්‍රය මගින් එයාට ලැබෙන කොටස සිතුරු කරනවා ඒ වගේම දකුණු අත ප්‍රසින් තියෙන යන්ත්‍ර කොටස මගින් විදුම් යන්ත්‍රය නිර්මාණය කරලා දුන්න අවසන් ප්‍රතිඵලය ඉදිරියට තල්ලු කරනවා දැන් දරුවන්ට පේනවා ඇති දැන් අපේ මේ ගබඩා කරන අපේ අමුද්‍රව්‍ය ගබඩාව තුළ කිසියම් ද්‍රව්‍යයක් අන්තර්ගත වෙන්නේ නැහැ ඒ නිසා මේ යන්ත්‍රය ස්වයංක්‍රීයව නැවතුලා තියෙනවා බලන්න දරුවනේ මේ මෙකාට්‍රොනික් තාක්ෂණය මගින් මේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තියෙනවා මේ යන්ත්‍රය මගින් කොච්චර කාර්යක්ෂම ක්‍රියාවලියක් සිදු වෙනවද කියලා ඇත්තටම අපිට 100ට 100ක් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න මේ වගේ යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන් මේ දරුවන්ටත් දැන් දරුවටත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් යන්ත්‍රයක අඩංගු කොටස් මොනවද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් හොඳයි දරුවනේ මේ යන්ත්‍රයේ පිළිබඳව යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මම දරුවන්ට අවබෝධයක් ලබා දුන්නා ඒ වගේම දරුවනේ අද අපි තවත් මේ යන්ත්‍රය ගැන කතා කරමු वायु पीड़ने लगा दें अभी कंप्रेसर बाधा करना मे अंतर मे पीड़ने कटते वायु लबा दिन वे पीड़ने कटते लबा दिन वायु मेम उपांगे मे उपांगे मगिन पालने करना अपीट मेम यंत्र लबा दिन वायु पीड़ने मेम उपांगे मगिन पालने कलती है मे उपांगे फिल्टर करती है අපද්‍රව්‍ය සහිත වායුව මෙම යන්ත්‍රයට ඇතුළු නොහොත් යන්ත්‍රයේ තියෙන කොටස් විනාශ වෙන්න පුළුවන් එම නිසා මෙම වායුව පිරිසිදු කරලා තමයි අපි ලබා දෙන්නේ ඒ වගේම මෙම වායුව යන්ත්‍රයට ලබා දෙන අනුපිළිවෙල අපේ යන්ත්‍ර කොටස් වලට ලබා දෙන අනුපිළිවෙල දැන් අපේ යන්ත්‍ර කොටස් ඉදන් සැලකෙන්නේ මේ පිස්ටන්ස් වලට ලබා දෙන අනුපිළිවෙල තීරණය කරන්න කුඩා වැල් පද්ධතියක් තියෙනවා මෙයට බලය ලබා දෙන්නේ මෙයට සැපයුම මෙයට සංඥා ලබා දෙන්නේ මේ PLC යන්ත්‍රය මගින් PLC යන්ත්‍රය මගින් ලබා දෙන සැපයුම අනුව මෙම වායු වැල් වායු කපාට විවෘත වෙන සහ වැසෙන ක්‍රියාවලිය සිදු කරනවා අතරම දරෝනේ අපි දැන් කර්මාන්තායතන වල එහෙම නැත්නම් මිනිසුන් රහිත රහිතව ක්‍රියාත්මක වන විවිධ යන්ත්‍රෝපකරණ වල උදාහරණයක් ලෙස ගත්තොත් කාන්තාර වල තියෙන ජල පද්ධති මිනිසුන් රහිතයි නමුත් මේවායි කරාම ක්‍රියාත්මක කරන්නේ වායු පීඩන තාක්ෂණය යොදාගෙන එහෙම නැත්නම් ඒවට අදාළ විවිධ සෙන්සර්ස් යොදාගෙන මේවා ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් මිනිසුන් යොදාගෙන වැඩ කරන්න අමාරු ස්ථාන එහෙදී අපි PLC का प्रोग्राम कर ला प्रोग्राम वाले जो कंट्रोल का तीन दत्त खावल इम यंत्र सूत्र क्रियात्मक कर
වගේම දරුවනේ දැන් මේ සිලින්ඩරයක් මේ සිලින්ඩරයක රතු පාට බල්බයක් දැලනව දරුවෝ දැකලා ඇති මේ රතු පාට බල්බය වගේ ක්‍රියාත් පෙන්වන්නේ මේ සිලින්ඩරේ සිලින්ඩරේ තිබෙන ස්ථාන මේ විතර තියෙන කුඩා සංවේදකයක් මේ සංවේදකයට අපි කියනවා රීඩ් ස්විචක් කියලා මේ රීඩ් ස්විචය වගේ चुंबकिया मगिन क्रियाकरण सूच्य कुड़ा यकड़ पत्र देखा तीर मैं यकड़ पत्र देखा असलट चुंबकिया पेमनी विटे यकड़ पत्र देख सांगृत सपिम प्रभा कुड़ा रेट सूच दिखा तीर मैं पिस्टे पिटुस अभव संज्ञाव प्रभा मे संज्ञा मगिन मिते मैं यंत्र अभी दिन ක්‍රියාවලිය ආපෝ සලකා බලමු යන්ත්‍රයේ මැගසින් එක තුලට දැන් මේ කොටස තුලට කිසියම් උපාංගයක් ආවව මෙහි තියෙන සංවේදකයෙන් දැනුම් දීමක් කරනවා මේ සංවේදකයෙන් දැනුම් දුන් පසු ඉදිරිපසින් තියෙන පිස්ටනය මගින් මේ උපාංගයේ ඉදිරියට තල්ලු කරනවා ඉදිරියට තල්ලු කරාට තල්ලු කරලා එයා පිටිපස්සට ගිය පසු දැන් පිටිපස්සට ගිහින් තියෙන්නේ पिस्टने बगिन तलुक अमुद्रव्य कोटस विधुम यंत्रे बगिन विधि मकट बाजने दरवे मे मे अभी दरल बेलवट मेक दधुम यंत्र संज्ञा लभिन्द विधुम यंत्र संज्ञा लभिन्नी मेम इद्रीन पिस्टने पिटिपासर गे पास इद्रीन तीन पिस्टने पिटिपासर गे विट मेम विधुम यंत्र संज्ञा लादेन विधुम यंत्र पहालट गमन कर ये क्रियात्मक कर ला मैं यंत्र कोटस विधि मकट बाजने करना यंत्र कोटस विधि मकट बाजने कर पशु क्रियावली अवसन पशु मैं पिस्टने आप हिरट गपन करना पिस्टने हिल स्थान आभव अपिट मिहि सांगीतिक संज्ञा क्लबा दिन इन पशु मैं दक्षिण अतप्रकृति पिस्टने मगिन मैं कोटस इद्रियर तल्लु करना इद्रियर तल्लु कराट पासे मैं कोटस कन्ने बेल्ट पेमीनवा कन्ने बेल्ट मगिन मैं कोटस इद्रियर तल्लु वेले आनवा इतना गमन करगिन आनवा इहिदी मैं सांगेदक मगिन एव यकड एमनत्तं अपे अवसा निष्पादरे नियम पलदकिल अदुरगिन अवश्य स्थान वलट यमु करनवा दैन मेहिती तपे बलापुरुत्तु वेनवा बलागन्न पुलुवन मेम संगीदे मगिन यकड अडंग निष्पादन तल्लु करनवा उदय अभी नवता बल धरवे मेम यांत्रीय क्रियात्मक मेम यांत्रीय क्रियात्मक आकार धरवट पेन मम यांत्रीय तो उपाक अतुल वहा मे क्रियात्मक पटंग उदर यंत्र स्वयंक्रिय क्रिया विधेयत होना दुलो मे मेम यांत्रिक आबूद मेम यांत्री अतर बलापुर कुमकल द्वादर तीर्ण मेम यांत्र स्वयंक्रिय क्रियात्मक यंत्र मेम यांत्र क्रियात्मक अनलबादीट यंत्र क्रियात्मक क्रियात्मक නමුත් මේ යන්ත්‍රයට අපි දීපු දත්තනුව ක්‍රියාත්මක වුණා. මේ මත යන්ත්‍රය ගැන අධීක්ෂණය කරන්න මිනිස්ත්‍රවයක් අවශ්‍ය වුණේ නැහැ. දැන් මෙකාටොනික් තාක්ෂණයේදී අපි ඇත්තට බලාපොරොත්තු වෙන්නේ මිනිස්ත්‍රමය අඩු කරලා. මිනිස්ත්‍රමය අඩු කරනවා කියන්නේ අනතුරුදායක ක්‍රියාවලින්. එහෙම නැත්නම් අපිරිසිදු තව ඒ වගේම මිනිසාට අහිතකර ක්‍රියාත්මක වීම වලින් මිනිහ ඈත් කරලා යන්ත්‍ර වලට එම වැල් ටික ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබා දෙන එක. ඒතකොට දරුවනේ මෙහිදී අපිට ඉතා වැදගත් උපාග්‍යයක් තිබ්බා PLC
PLC යන්ත්‍රයක් ගැන චුට් දුවා පුතාලට ලොකු වැටහිමක් ලැබෙන්නේ නැතුව ඇති. නමුත් දරුවනේ අපිට PLC යන්ත්‍රයක් මගින් දත්ත හැසිරවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සීලම දත්ත ටික මේ යන්ත්‍රේ ඊට වඩා වෙනස් කරන්න පුළුවන් අපිට. අපේ දත්ත ලබා දෙන ආකාරය අනුව මෙම කොටස් ටික අරගෙන මම යන්ත්‍ර ටිකත් අරගෙන අපිට මෙම යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම වෙනස් කරන්න පුළුවන්. අපිට යකඩ මිශ්‍රිත උපාංග විතරයි අපිට අවසන් ප්‍රතිඵලයේ විදිහට අවශ්‍ය වෙන්නේ ප්ලාස්ටික් අයින් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් වර්ණ සංවේදකයක් මෙම ස්ථානයේ වර්ණ සංවේදකයක් භාවිත කරලා වර්ණ මගින් ඒ කියන්නේ අපිට නිල් පාට විතරක් ඉදිරියට යෑමට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයේ ක්‍රියාත්මක වීම වලට මෙම යන්ත්‍රය සකස ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ දැන් මම ආපහු දරුවන්ට මතක් කරන්න මේ PLC උපාංගය ගැන ප්‍රෝග්‍රෑම් ලොජික් කන්ට්‍රෝලර්ස්. ඒ PLC උපාංගය කරන්නේ අපි දත්ත ලබා දීලා එම දත්ත කිසියම් ක්‍රමයක් අනුව ක්‍රියාත්මක වීම කරනවා. දැන් දරුවන්ට මතක ඇති මෙන්න මෙම කොටසට උපාංගයක් ලැබුණු විට එයා උපාංගය අඳුර ගන්නවා, අඳුරගත් උපාංගය ඉදිරියට තල්ලු කරනවා, ඉදිරියට ආවට පස්සේ විධීමකට භාජනය කරනවා. ඒ වගේ මේ ලොකු ක්‍රියාදාමයක් මිනිසුන් කරන්න ඕන ලොකු ක්‍රියාදාමයක් මෙම යන්ත්‍රය ඉතා සරලව කරා. අපි මෙම යන්ත්‍රයේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මේ PLC යන්ත්‍රයට ලියන්න ඕන. ඒක මෙකාට්‍රොනික් ශිල්පියෙක් කියන්නේ මේ PLC යන්ත්‍ර ගැන, ඒ වගේම වායු පීඩන ශිල්පය ගැන, විදුලිය ගැන, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් තිබෙන තාක්ෂණික ශිල්පියෙක් ඉන්නවා. අද ලෝකයේ තියෙන ලොකු ප්‍රවණතාවයක් තමයි සියලුම තාක්ෂණයන් ගැන උගත් ශිල්පීන් බිහි කරන එක. මෙකටුලි තාක්ෂණයේ තරමුණක් එන්නේ මේ දේමයි. ඒතකොට එක වැඩකට සමතෙක් නෙවෙයි, වැඩ රාශියකට සමතෙක් බිහි කිරීම. චෝටි දුවා දරුවෝ උසස් අධ්‍යාපනයට යොමු වුණාම දුව දරුවන්ට මේව ගැන ලොකු අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ තාක්ෂණික ආයතනවල යොමු වුණාම අපේ ඉන්න විශේෂ පුහුණු වල දව උපදේශක මහත්වරු අතින් ඒ ඔබට අවශ්‍ය සියලුම දැනුම ලබා ගන්න පුළුවන් දරුවනේ. දරුවන්ට මේ මෙකාට්‍රොනික් ශිල්පිය ගැන කුඩා හැඳින්වීමක් මම කරා. ඒ වගේම දරුවනේ මේ වගේ යන්ත්‍ර දැන් මෙවැනි යන්ත්‍ර ගත්තොත් මෙවැනි යන්ත්‍ර කර්මාන්ත ආයතනවල බහුලව භාවිත වෙනවා. ආහාර නිෂ්පාදන යන්ත්‍ර දැන් මෙම අඳුරුව ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් නම් එම නිෂ්පාදනය කරන ආහාර කිසිම අපද්‍රව්‍යකින් තොරවම අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්න සිමෙන්ති කර්මාන්තශාලාව ගත්තාම මෙම තාක්ෂණික ඉතා බහුලව යෙදෙනවා. ඒ කියන්නේ සිමෙන්ති කියන්නේ මිනිසුන්ට ආග්‍රහණය කිරීමට හොඳ නැති දූවිලි සහිත ද්‍රව්‍යයක්. එතකොට යන්ත්‍රවලට මෙම වැඩි පැවරුව විට මිනිසුන්ට රෝගාබාධ වලට ලක් වෙන තියෙන ඉඩ කඩ අඩුයි. යන්ත්‍ර මගින් එම ක්‍රියාදාමයන් ඉතා හොඳින් සිදු කරනවා. ඉතින් දරුවනේ අපි මෙකාට්‍රොනික් තාක්ෂණය ගැන චූටි දුවා දරුවන්ට කුඩා අවබෝධයක් ලබා දුන්නා. මෙකාට්‍රොනික් තාක්ෂණ ශිල්පයේදී මම දරුවන්ට කියලා දීමට බලාපොරොත්තු වුණේ පොඩිම දෙයක් විතරයි. ඒ පොඩි දේ සංවේදක හතරක් ගැන, ආසන්න සංවේදක හතරක් ගැන. මේ ආසන්න සංවේදක හතරනොත් අධිධනික ආසන්න සංවේදක ගැන දරුවන්ට පරීක්ෂණ මගින් පැහැදිලි කරන්නේ, අනිත් සංවේදකවල පරීක්ෂණ මගින් දරුවන්ට පැහැදිලි කර, ඒ වගේම දරුවනේ එම සංවේදක යන්ත්‍රයකදී යොදා ගන්න ආකාරය පිළිබඳ දරුවන්ට පැහැදිලි කර. දරුවනේ මේ කුඩා යටවුමක් වුණාට මේක ලොකු ගමනක මූලාරම්භයක්. දරුවෝ කර්මාන්ත ආයතනයකට රැකියාවක් ගිය විට, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර නිෂ්පාදන ශිල්පියෙක් වුණ විට මේ ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ දරුවන්ට ලබා දුන්නේ එම්ම තත්ත්වයට පත් වීමට මූලාරම්භයක්. හොඳයි දරුවනේ, චෝටි දුවා පුතාලා මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තිය කියලා මම හිතනවා. ලබන සතියේ වායු පීඩන ශිල්පිය මගින් මෙම පිස්ටනයක් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ දේශනයකින් හමු වෙමු. සුබ දවසක්.